සර්ව බලධාරි දෙවියන් වහන්සේටමයි මේ වේවා. යේසුස් වහන්සේටමයි මේ වේවා. සුදාත්මන් වහන්සේටමයි මේ වේවා. ගෞරවය, මහිමය, ප්‍රශංසාව ආයිත දෙවියන් වහන්සේට, යේසුස් වහන්සේට, සුදාත්මන් වහන්සේට කිසි මිනිසෙකුට නෙවෙයි. We give the glory due to God the Father, Son and the Holy Spirit, not for any man. මගේ සෙනෙවන්ත මිත්‍රය මම කෙටියෙන් ඔබට කියන්නට කැමති ඇයි යේසුස් වහන්සේ මේ ලෝකෙට ආවේ අද ලෝකෙ බොහෝ දෙනා කෝටි ගණන් ජනතාව දුක් විඳිනවා සැබෑ ප්‍රේමය ආදරය සෙනෙහස නැතුව ඒ වගේම කෝටි ගණන් ජනතාව දුක් විඳිනවා පාළුව සහ තනිකම නිසා තමන්ට කෙනෙක් තමා සමග අවංක කෙනෙක් තමන්ට ආදරය කරන්න නැති නිසා තමන් සමග නැති නිසා මගේ සෙනෙහවන්ත මිත්‍රය යොහන් 3:16 කියනවා දිවියන් වහන්සේ දෙන තරම් ලෝකයට ප්‍රේම කළසේක එසේ කලේ උන්වහන්සේ කෙරෙහි අදහන කිසිවෙක් විනාශ නොවේ සදාකාල ජීවනය ලබන පිණිසේ කියලා. උන්වහන්සේ සර්ව බලධාරි දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයා යේසුස් වහන්සේව දුන්නේ අපට ආදරය කරන නිසා. ආදම් ඒව පාපයට වැටිලා උන්වහන්සේ අකීකරු වෙලා මුළු මිනිස් සංහතියම ඔවුන්ගේ බව වුණා මුළු පොළවේ පෞකාරයන් වුණා. දෙවියන් වහන්සේ මනුකයක් රැගෙන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වාසයෙන් මරියකු තුමියගේ කුසේ බිහි වුණේ ඔබවත් මාවත් පාපය මුදන්නට ලෝකේ පාපය දුරු කරන බැටළු පෝතක යන හැටියට උන්වහන්සේගේ නම යේසුස් යේසුස් යන නමේ අර්ථය තමයි තමන්ගේ සෙනඟ පාපෙන් ගලවන තනන් වහන්සේ උන්වහන්සේ සර්ව බලධාරි දෙවියන් වහන්සේ උන්වහන්සේ ලෝකයට දුන්නේ ඔබටත් මටත් ආදරය කරන නිසා දෙවනුව උන්වහන්සේට දේවදූතයෙක් වූ එම්මානුවෙල් යන නම තබන්න කියලා එම්මානුවෙල් යන නමේ තේරුම දිව්‍යන් වහන්සේ අප සමග සුද්ධ බයිබලයේ යොහන් සුබාරංචි 5 පරිච්ඡේදයේ 12 වෙනි පදයේ කියනවා යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගන්නේද එනම් උන්වහන්සේ කෙරෙහි අදහගන්නේද එපමණ දෙනාට උන්වහන්සේගේ දරුවන් වීමට බලය දී තිබේ කියලා ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබේ පුද්ගලික ගැලුම් කරු හැටියට පිළිගත්තොත් උන්වහන්සේ දෙන බලය තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ සිටියා වූ සුදු ආත්මයනෝ ඔබ තුළට වඩිනවා. එතකොට ඔබට බලය ලැබෙනෝ දිව්‍යන් වහන්සේ ඔබට ආදරය නිසා උන්වහන්සේගේ බලය දීලා උන්වහන්සේ ඔබ සමග ඔබ තුළ නැවතී සිටිනවා. එතකොට ඔබ තනි වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි. එම්මානුවෙල් කියන්නේ උන්වහන්සේ දිව්‍යන් වහන්සේ අප සමග යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අප සමග සිටිනවා නම් ලෝකෙම ඇවුව දෙවියන් වහන්සේ අප සමග සිටිනවා. හෙබෙව් 13:5 සුද්ධ බයිබලයේ කියනවා කිසි කාලයක මම නුඹවත් නොහරිම මේ ලෝකාන්තයේ දක්වා මම නුඹ සමග සිටිමි කියලා. යෙසායා පොතේ 49:15 වෙනි පදයේ කියනවා හිරිදෙන මවෙක් තම ලදරුව අතහැරියත් මම නම් නුඹව කවදාවත් අතහරින්නේ නැහැ කියලා. මම නුඹව මගේ අල්ලේ කොටාගෙන තිබෙනවා කියලා. මගේ සෙනෙහවන්ත මිත්‍රය ඔබ තනි නෑ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබේ මිදුම් කරුවා ගැලුම් කරුවා හැටියට පිළි අරගෙන ඉන්නවා නම් ඔබ කඳුළු සලන්ට ඕනේ නෑ ඔබට කවුරුත් නෑ ඔබ තේරුම් ගන්න කෙනෙක් නෑ ඔබට සෙනෙහස දක්වන්න කෙනෙක් නෑ ඔබ සමග තනිකමට කවුරුත් නෑ කියලා උන්වහන්සේට වඩා බලවේදෙක් මේ ලෝකේ නෑ පෞද්ගලිකව මම ඒක අත්දක තිබෙනවා මං කාලකන්ණි වාසිරණව අහිංසකව බංගලා ගානේ වැඩ කරගෙන දුක්කකා මානසික රෝගියෙක්ව අවුරුදු 7 ඉඳලා දුක් දෙද්දී මගේ කඳුළු විස දාලා මගේ තනිකම පහ කරලා මාව සම්පූර්ණයෙන්ම නිදහස් කළා උන්වහන්සේ බලවත් ආශිර්වාදලත් මිනිස්සෙක් කළා අද මුළු ලොවට කෑ ගහලා කියන්න උන්වහන්සේගේ තේජසේ බලය උන්වහන්සේ මාව අතහැරලා නැහැ ඒ වගේම සෙනෙහවන්ත මිත්‍රයයි උන්වහන්සේ ගව මඩුවක පිදුරු ගඩක හිටියා කියන්නේ අපි ලොකු වරදවා තේරුම් ගැනීමක් අපි හැමෝටම තිබුණා උන්වහන්සේ මල මුත්‍ර ගඳ ගහන ගව මඩුවක ඉපදෙන්නේ නැහැ ඒ සම්පූර්ණ වැරදි බෙත්ලෙහෙමේ මීකා පොතේ කියනවා 5 පරිච්ඡේදයේ මීකා පොතේ මීකා අනාගත වතු කියනවා යේසුස් වහන්සේ බෙත්ලෙහෙම නැමැති කුඩා ගම්මානෙ උපදිනවා උන්වහන්සේ ගව ඔරුවක පිදුරු ගඩක තබනවා කියලා ගව ඔරුවක් කියන්නේ ගල් වලින් මෙච්චර විතර ප්‍රමාණය කොටපු කුංචි ටැංකියක් වගේ එකක් ඒක පිදුරු දාලා ගවයන්ට කන්න තියන්නේ පරණ විශ්වයේ කාලේ පාප පූජාවක් මිනිස කුළුඳුල් බැටළු පැටවේ පූජා කරන්නට ඕන ලී වගුරන්නට ඕන ඒ ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ සංකේතයක් මේ
කුළුඳුල් බැටළු පැටවා ඉපදෙනකොටම රෙදිවලෙන් ගොතලා ආරස්සා සහිතව තුවාල නොවෙන්න අනිත් සත්වෙක ගැවසිලා තුවාල නොවෙන්න පිරිසිදුව පරිස්සමෙන් රෙදි කෑල්ල කොතලා ඒ ගවවරුවේ තියෙනවා මේක ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ උපතේ සහ පූජා වීමේ සංකේතය මොකද උන්වහන්සේ හැලලක් නැති සම්පූර්ණ පවිත්‍ර බැටළුවෙක් පූජා කරන්න ඕන පව්කමාව පිණිස ඒ නිසා ඒ බැටළුව සුරක්ෂිතව ආරක්ෂා කරනවා එඬේරෝ යේසු ක්‍රිස්තුස් වහන්සේ පුදුනාම ඒ වගේම රෙදි කෑල්ලකින් ඔතලා පිදුරු ගඩක තිබ්බේ ලෝකේ පාපය දුරු කරන බැටළු බෝධකයාන නිසා එතකොට උන්වහන්සේ ඔතලා ඒ විදිහටම හැලලක් නැති පාපයක් නැති පවිත්‍ර කුළුඳුල් බැටළුවෙකු හැටියට අපේ උදෙසා 2000 වසරකට පෙර කල්වරි කුරුසේදී ජීවිතේ පූජා කළා මාගේ සෙනෙහවන්ත මිත්‍රේ ඒ ලේවලින් අපට සම්පූර්ණ පාපෙන් නිදහස් වෙන්නට පුළුවන් සම්පූර්ණ දෙවියන් වහන්සේගේ දරුකම හිමි කර ගන්නට පුළුවන් දීව ප්‍රේමයක් ඒ වගේම ලෝකෙම වූ ਸਰව පරාක්‍රම දෙවියන් වහන්සේ අප සමග සිටින්නටත් උන්වහන්සේ එලෙස අපිට මාර්ගය පෑදුවා මාගේ සෙනෙහවන්ත මිත්‍රය ඒ විතරක් නෙවෙයි උන්වහන්සේගේ සොහොන්ගේ අරුමාතය යෝසෙප් සොහොන්ගේ හැදුවේ ඔහු යේසුස් වහන්සේට වඩා උස කෙනෙක් නෙවෙයි යේසුස් වහන්සේගේ උසේ ප්‍රමාණයට තමයි සොහොන්ගේ හැදලා තියෙන්නේ අර උපදිනකොටම දෙදිවලින් එතුවා වගේ උන්වහන්සේව මැරුවට පස්සේ ත්‍රිදිවලින් ඒ විදිහටම එතුවා සොහොන්ගේ ගල පෙරලගෙන නැගිටිනකොට උන්වහන්සේ උතපු රෙද්ද හැම තේලා නැගිට්ටා උන්වහන්සේ ආවේ අපි උදෙසා මැරෙන්න මුළු මිනිස් සංඝතේම මෙලවට වඩින්නේ මෙලවට උපදින්නේ ජීවත් වෙන්න උන්වහන්සේ වැඩි අප උදෙසා මැරෙන්න උන්වහන්සේට ඔබ මේ නත්තලේ දෙන්න මොකක්ද ඔබට අපි මේ ඉතා අලංකාර ලෙස අපේ තරුණ දරුවන් දුක් ඉඳලා දවස් ගානක් නිදි මරලා මේ අලංකාර වේදිකාව හදලා බොහෝ දේවල් කළා මේ හමුදාවේ අපේ ශ්‍රී ලංකා හමුදාවේ තුරිය බාණ්ඩ කණ්ඩායම දුකක් යාප් මේ වවුනියාවේ ඉඳලා දාවේ ගුණ කැපවීම කරලා ඇවිල්ලා තියෙන මේ ඔක්කොම උන්වහන්සේ ප්‍රසන්න කරන්න පුළුවන් නමුත් උන්වහන්සේ සැබෑ ලෙස ප්‍රසන්න කරන්නට බෑ අපේ හදවත් උන්වහන්සේට දෙන්න නැතුව අපි තෑගි බෝව දෙනවා මිල මුදල් දෙනවා මේ කිසි දෙයක් නෑ උන්වහන්සේ අපෙන් ඉල්ලන්නේ අපේ හදවත ඉල්ලනවා පාපෙන් සෝදන්න උන්වහන්සේගේ ලේවලින් පවිම් මුදල මරණයෙන් පස්සේ ස්වර්ගයට ගෙනියන්න සදා කාල ජීවනය දෙන්න අපි සෑම දෙන්නේ නැගිට අපි හදවත් ඉරාගෙන අපේ පව් ගැන පසුත ඇබලිවෙමු අපේ උදෙසා ජීවිතය දුන්න අපිට ප්‍රේම කරන ආදරය කරන සෙනෙහස දක්වන අප සමග අප අත් නොහැර කවදාවත් ලෝකාන්තිම දක්වා අප නොහැර අප සමග සිටින උන්වහන්සේට අපි ජීවිත නැවත අලුත් වැඩියා කර බාර දෙමු දාතු සුබින් කියන ජීවමාන යේසුනේ මගේ පව් නිසා ඔබ වහන්සේ කුරුසේදී වැගුරුව නිර්මල ලේවලින් මගේ සියලු පාප සෝදලා පහ කරලා ඔබ වහන්සේ මෙලොවට වැඩිය කාරණාව මගේ ජීවිතය ඉෂ්ට කරමින් ඔබ වහන්සේගේ ලේවල බලයෙන් මට පවින් මිදෙන්නට අනුග්‍රහ දුන්න මැනව අද මගේ හදවත බෙත්ලෙහෙමක් කරගෙන ඔබ වහන්සේගේ අතිසුද්ධ ස්ථානය කරගෙන මගේ හදවතට ඔබ වහන්සේගේ ලේල් මගේ හදවත සෝදා වැඩිය මැනව සියලු පාපෙන්ද සාපෙන්ද පරම්පරාවේ සාපවලින්ද මා නිදහස් කළ මැනව මෙතෙන් පටන් මගේ ජීවිතය ඔබ වහන්සේට බාරයි කියන්නේ සුදු දෙවියන් වහන්සේ මේ මුළු සෙනග ඔබ වහන්සේට බාර කරන අතර ඔබ මෙලවට ආවව කාරණාව සම්පූර්ණයෙන් ඉෂ්ට කර මිදීම ලබන්නට මේ ස්ථානෙත් මුළු ලෝකෙත් මේ පණවිඩ යසන සැමටම ආශිර්වාද කළ මැනව ජීවමාන යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් ඔබ සැමට සුබ නැත්.